ගරු කටයුතු නායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ මාස ගණනාවක ඉඳලා මේ අවුරුද්දේ සෑහෙන කාලයක් පවත්වාගෙන එනු ලබන ඒ දහම් වැඩසටහන් මාලාවේ බදාදා දින භාවනා කරන පින්වතුන්ට අත්‍යවශ්‍ය අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනා සම්බන්ධව ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරන්න නායක හඳුර යොදාගෙන ඒ වෙනුවෙන් වෙන් කරගත්ත මේ මාසයේ තවත් දිනයක් තමයි අද උදා වෙලා තියෙන්නේ. අපි මේ දේශනා මාලාව තුලම මේ දක්වා සාකච්ඡා කරේ සතර සතිපට්ඨානය සම්බන්ධවයි. සතර සතිපට්ඨානයේ වඩන ආකාරයේ කමඨහනක් ගැන පැහැදිලි කරා, විශේෂයෙන් සක්මන් භාවනාව. ඒ වගේම සතර සතිපට්ඨාන සූත්‍රයේ තුලාන්තරගත ධර්මකාරණා සාකච්ඡා කරගෙන ආවා. ඒ සතිපට්ඨානය තුල තියෙන චිත්තානුපස්සනාවේ විමුක්ති සිත කියන සංසාර විමුක්තිය ලබා දෙන චිත්ත ස්වરૂපිය සම්බන්ධව දැන් විමුක්ති සිත ගැන චිත්තානුපස්සනාවේ නම් තියෙන්නේ විමුක්ති සිත ලැබුණොත් කාට හරි මේක විමුක්ති චිත්තං විමුක්ති චිත්තං වා පජානාති ගුණෙන් යුක්ත වෙන්න ඕන කියලා. ඉතින් යම්කිසි කෙනෙකුට විමුක්ති සිත පජානාති වෙන්න නම් විමුක්ති සිත ලබාගත යුතු වෙනවා ඉස්සෙල්ලමුනි. දැන් විමුක්ති සිත ගැන ලබාගත්තේ නැති එහෙම සිතක් පහළ වෙන්නේ නැති ශ්‍රාවකයෙකුට කවදාවත් විමුක්ති සිත පජානාති වෙන්න බෑ. එනිසාවෙන් විමුක්ති සිත ලබා ගැනීමේදී මේ සතිපට්ඨානය වැඩීමේදී වැදගත් කාරණයක් තමයි විමුක්ති සිතට පාක්ෂික ධර්ම වන බෝධිපාක්ෂික ධර්ම. දැන් මේ දේශනා මාලාවේ මාස කීපයක අපි සාකච්ඡා කරලා පෙන්වුවේ නැත්නම් සාකච්ඡා කරේ බෝධිපාක්ෂික ධර්ම කාරණා වල අන්තර්ගතයන් සම්බන්ධවයි. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. දැන් අපිට අද තියෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම වල ගොනු 7ක් අන්තර්ගත වෙනවා. ඒ ගොනු 7ේ අවසාන ගොනු. එතකොට බෝධිපාක්ෂික ධර්ම අද අපිට 37ම සාකච්ඡා කරලා පැහැදිලි කරන ධර්මකාරණා අවසන් කරන්න පුළුවන්. දැන් මෙතන අපි මෙතෙක් සාකච්ඡා කර බෝධිපාක්ෂික ධර්ම ගොනු තමයි සතර සතිපට්ඨානයේ පළවෙනි ගොනුව. ඒක සාකච්ඡා කරා. ධර්ම කරුණු පැහැදිලි කරා. ඒ වගේම සතර සම්ප්‍රදාන වීරිය දෙවෙනි ගොනුව. ඒකත් සාකච්ඡා කරා. තුන්වෙනි ගොනුව තමයි සතර ඉර්ධිපාද. මේ ඉර්ධිපාද භාවනාවේ දැන් සක්මන් භාවනාව තුළ හෝ සතිපට්ඨාන භාවනාවක් තුළ ඉර්ධිපාද වැඩෙනකොට තියෙන ලක්ෂණ මං පැහැදිලි කරලා දුන්නා ප්‍රායෝගික මට්ටමේ. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය ගොනුව. ඊට පස්සේ පංච බල ගොනුව. ගිය සතිය අපි සාකච්ඡා කරා සප්ත බොජ්ජංග ගොනුව. දැන් මේවාදී තමන්ට මේ තීන්දු තීරණ ගන්න අපහසු වෙන ගුණ තුන තමයි පංචේන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග කියන ඒවා. ඒ වුණාට කමඨහන වැඩිම තුල ඉර්ධිපාද කියන ගුණයේ තියෙන ධර්මකාරණා තමන්ට ප්‍රායෝගිකව දකින්න පුළුවන්. විමසිල්ලෙන් බැලුවම ඒ භාවනාව තුල තමන්ගේ ඉර්ධිපාද දියුණුද නැද්ද කියලා තීන්දු කරන්න පුළුවන් හැකියාව ශ්‍රාවකයෙකුට හදා ගන්න පුළුවන්. පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග වගේ දේවල් ඇත්තටම උප්පත්ති ඉන්ද්‍රිය 6 හරහා දැනෙන දේවල් නෙවෙයි. උප්පත්ති ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය හරහා මූලිකව පසු කාලීනව තම අනික ඉන්ද්‍රියන් වලට මේවා දිනු වෙනව නම් දිනු වෙන්න ඕනේ ධර්මානුකූලව. කාය ඉන්ද්‍රිය හරහා හටගන්නේ සිතක අභ්‍යන්තර පරිවර්තන ටිකක් තමයි පංච ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය ආදී පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන්නේ.
ඒටික අපි සාකච්ඡා කරා. මේ පින්වතුන්ට යමක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්මවල ස්වરૂපය අඳුන ගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ පිළිබඳ අපිට අනුමාන ඥානයක් ඇති කරගන්න ප්‍රත්‍යක්ෂ ඥානයක් ධර්මයේ පිළිබඳ ඉගෙනගෙන බණ අහලා පොත් කියෝලා ධර්ම සාකච්ඡා කරලා ලබා ගන්න බැරි වෙක හැමෝම පිළිගන්න ඕනේ. ඒතොර අනුමාන ඥානයක් තමයි මේ වෙන් අපිට ලැබෙන්නේ. ඒකත් ඉතින් තමන් හිතන විදිහට මේක වෙනස් වෙන්න පුළුවන්. තමන් තේරුම් ගන්න විදිහට අනුමාන ඥානේ නොයෙක් විදිහේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුවක් නෙවෙයි. මොකද හේතුව සතිපට්ඨානයේ වැඩිමෙන් තමයි මේ බොජ්ජංග ආදී ධර්ම දියුණු වෙන්නේ. නිසියාකාරව ගුරුවරයෙක්ගේ කමඨාන් අනුව මේක සාර්ථක කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. පුහුණුව තමයි වැදගත් වෙන්නේ. දැන් අද දවසේ අපි බලන්න ඕනේ අවසාන ගොනුව. ඒක නම් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒ අංග 8 හැම වෙලෙම පටන් ගන්නෙ සම්මා දිට්ඨි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියන මෙතන සම්මා දිට්ඨි කියන්නේ බෝධිපාක්ෂික ධර්මවල සම්මා දිට්ඨි කියන්නේ ලෞකික සම්මා දිට්ඨියක් නෙමෙයි. ඒක ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. මේ සම්මා දිට්ඨිය තියෙනවා දෙවදාරුන් ස්වરૂපය. සම්මා දිට්ඨිය දෙවදාරුන් ස්වરૂපය කියන්නේ ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකට අපි කියනවා කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා තියෙනවා. එතන ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල තියෙන දේවල් සහ ලෞකික සම්මා දිට්ඨිය තුල තියෙන දේවල් දිහා බැලුවම ධර්මානුකූලව අහසට පොළොව වගේ වෙනස්. දැන් ලෞකික සම්මා දිට්ඨිය නම් දෙයක් ඉගෙනගෙන ලබා ගන්නත් පුළුවන්. දැන් අපි වුණත් විශ්වාසයෙන් ලෞකික සම්මා දිට්ඨිය ලබනවා. බුදුහාමුදුරුවෝ ගැනම විශ්වාසයෙන් ලබනවා. දැන් බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසයෙන් කියන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධා චෛතසිකය. දැන් ශ්‍රද්ධා චෛතසිකය හරහා ලෞකික සම්මා දිට්ඨිය ගත්තකි. දැන් ගන්න විදිහක් තමයි බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේවා කුසල් මේවා අකුසල්. ඒතොර අකුසල් සිදුවෙන තැන දිට්ඨිය හැම විටම මිත්‍යා දෘෂ්ටි ස්වරූපයක් තියෙනවා. කුසල් සිදුවෙන තැන ලෞකිකව කාමාවචර ඕනම කුසලය. අටමහා කුසල් සිදුවෙන තැන තියෙන දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියයි. එහෙමනම් දැන් දන් දීම, සිල් රැකීම, එතනින් ගියාම වතාවත් කිරීම අන්‍ය අනුන්ට සැලකීම, එතකොට දූදරුව පෝෂණය කිරීම, ඒ වගේවත් කරුණා මෛත්‍රීන් කරනවා නම් ලෞකික සම්මා දිට්ඨියට අන්තර්ගතයි. වැඩිහිටියන්ට සැලකීම, ඒ වගේ දැන් අපි ඉගෙන ගන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන අපිට ලැබිලා තියෙන ලංකාවේ තියෙන බෞද්ධ සංස්කෘතිය තුළ ඔය පින්දහම් කියන දේවල් හැම වෙලෙම ලෞකික සම්මා දිට්ඨියට අන්තර්ගතයි. ඒවා ගැන ප්‍රත්‍යක්ෂයක් නැහැ කාටවත්. මොකද හේතුව දැන් පින් කරපුවම දිව්‍ය ලෝකේ යනවා කියලා ප්‍රත්‍යක්ෂ වෙලා නෙමෙයි බෞද්ධයා පින් කරන්නේ. දැන් වෙනත් ආගමක ලබ්ධිකයෙක් ගත්තත් ඒගොල්ලෝ දෙවියෝ කියපු නිසා වෙන් මේ මේ පින්කම් කරනවා. ඒගොල්ලන් ප්‍රත්‍යක්ෂයක් නැහැ, තියෙන්නේ විශ්වාසයක්. අපි දැන් පින්දහම් කරලා දිව්‍ය ලෝකේ යනවා කියලා ప్రత్యක්ෂ කෙනෙක් ప్రత్యක්ෂ වෙන්නේ නැහැ ශ්‍රාවකයාට, සාමාන්‍ය ශ්‍රාවකයාට. විශ්වාසයක් තියෙන. මේ විශ්වාසය හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන හින්දා, බුදුහාමුදුරන්ගේ ධර්මයේ මෙහෙම තියෙන හින්දා කියලා විශ්වාස කිරීම තමයි මෙතන ගැඹුරු ශ්‍රද්ධාව. දැන් එතකොට මේ ශ්‍රද්ධාව විතරක් අරගෙන අපිට ලෞකික සම්මා දිට්ඨිය ගන්න පුළුවන්. මේ බෝධිපාක්ෂික ධර්මවලදී පැහැදිලි කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය නෙමෙයි, ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. එතකොට ලෞකික සම්මා දිට්ඨිය ශ්‍රද්ධාව, සතිය, එතනින් ගියා ප්‍රඥාදී ධෛතසික මට්ටමේ. දැන් උදාහරණයක් විදිහට ලෞකික සම්මා දිට්ඨිය කාට හරි වැඩි වතාවක් දවස තුල ඇති කරගන්න පුළුවන් මෙන්න මේ චෛතසිකවල බලයෙන්. ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික වලින්. නමුත් ඒ චෛතසික මට්ටමේ තියෙන ශ්‍රද්ධාවට කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න හැකියාව නැහැ. ඒ සංවර්ධනය වෙන්න ඕනේ. දැන් එහෙම කියලා
දැන් කාට හරි වැරදි විදිහට ධර්මයේ තේරුම් ගන්න බෑ. එහෙනම් ලෞකික සම්මාදිට්ඨියට උදව් වෙන සද්ධාව නැතුව පුළුවන් ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න කවදාවත් බෑ. මොකද හේතුව සද්ධාව කියන එක නැතුව සද්ධා ඉන්ද්‍රිය ගන්න බෑ. එහෙනම් ඒක නිසාවෙන් දැන් කුඩා ළමයින්ට පවා මේ අපේ සංස්කෘතිය තුළ පින්දහම් කිරීමේ වටිනාකම පැහැදිලි කරනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල වර්තමානයේ පින්දහම් කරන එක හැම විටම පාරමිතාවක් වෙනවා. ඒක නිසා මේ පින්වතුන් කුඩා කාලයේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා. දහම් පාසලේදී වුණත් ඉගෙනගෙන තියෙනවා. බණ අහනකොට ඉගෙන ගන්නවා. අපි දානයක් දුන්නත් ඒ දානයේ ආනිසංස දිහා ඒ දානයේ ක්‍රියාත්මක වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුලයි. එතකොට සද්ධා චෛතසිකයයි එතන සක්‍රිය වෙලා තියෙන්නේ. ප්‍රඥාදී අනිකුත් චෛතසික වීර්යාදී චෛතසිකත් එතන තියෙනවා. ඒක සද්ධාව පෙරටු වෙන්න ඕනේ. දානයක් දෙන්න බෑ සද්ධාව නැතුව. ප්‍රඥාව නැතුවත් දානි දෙන්න පුළුවන්. ඔය දානයේ සද්ධාව තුල ප්‍රඥාව කියන එක සෑම කුසලයකම අන්තර්ගත වෙන්නේ නැහැ කියලා මතක් කරා මම. නමුත් දැන් ත්‍රි හේතුක කුසල් කියලා පස්සේ වර්ණා කරන විස්තර කරන්නේ වැ සද්ධාවක් තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා චෛතසික මට්ටමේ. ඒතකොට ඒ වගේ තමනුත් එහෙම ශ්‍රද්ධාවෙන් විතරක් දාන දෙන්න පුරුදු වුණා ඉබේම කාලයක් යනකොට ඒ දානීය කියන එක සම්මාදිට්ඨිය ඇති වෙනවා. ලෞකික සම්මාදිට්ඨිය තුළ ප්‍රඥාවත් වර්ධනය වීමක් වෙනවා අනාගතේ. ඒකින් දා හැම වෙලෙම මේ ශ්‍රද්ධාවන්තයා මේ ශාසනය ජය ගන්නවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ජය ගන්නවා. මොකද ශ්‍රද්ධාවෙන් විතරක් ජය ගන්න බෑ. ජය ගන්න ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් ශ්‍රද්ධාවෙන් පින්දහම් ආදී දේවල් කිරීම හා අන්‍යයන්ට මධ්‍යස්ථව සැලකීම කරුණා මුදිතා ආදී ගුණ ධර්ම දියුණු වෙන එක ශ්‍රද්ධාව යටතේ වෙන්න පුළුවන්. එහෙම වෙලා කාලයක් යනකොට ප්‍රඥාව නිකම්ම දියුණු වෙනවා කියලා තමයි ධර්මයේ පැහැදිලි වෙන්නේ. කාලයක් යනකොට මේ ප්‍රඥාව කියන එක ශ්‍රද්ධාව හරහා දියුණු වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් එවැනි පසුබිමක ඒ චෛතසික මට්ටමේ තියෙන සම්මාදිට්ඨිය ඇත්තටම ලෞකික සම්මාදිට්ඨියයි. දැන් ඉන්ද්‍රිය මට්ටමේ බල මට්ටමේ හරහා බොජ්ජංග වැඩිලා ලැබෙන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. මෙතන දෙකක් තියෙනවා. දැන් ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි දෙක ගත්තොත් බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා. පස්සේ වෙලාවක බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් මම මතක් කරනවා. මහා චත්තාලීස සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන ලොකු සූත්‍රයක් මේක. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ සම්මාදිට්ඨිය කියන එක ලෞකිකයි ලෝකෝත්තරයි කියලා දෙආකාරයි කියලා. ඒ වගේම මේ චත්තාලීස කියන්නේ විෂය ආකාරයක් කියලා. එතකොට සම්මාදිට්ඨියේ ස්වરૂප ගත්තොත් විෂයාකාරයක් එතන පැහැදිලි කරනවා ලෞකික ලෝකෝත්තර භාවයේ තුල. ඒ කියන්නේ එතන එන්නේ මෙහෙමයි. දැන් ලෞකික සම්මාදිට්ඨිය අන්තර්ගත වුණොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග අනුපිළිවෙල මේ පින්වතුන් දන්න දෙයක්. දිට්ඨිය ළඟට තියෙන සංකප්ප. සංකප්ප ළඟට තියෙන වාචා. කම්මන්ත ආජීව වායාම සති සමාධි. දැන් මිත්‍යා දෘෂ්ටිය නැතුව කාට හරි එක අරමුණක ඇහැට පේන අරමුණක හෝ කනට එන අරමුණක හෝ නාසයට එන අරමුණක හෝ දිවට එන අරමුණක මිත්‍යා දෘෂ්ටිය හටගන්නේ නැතුව ලෞකික සම්මාදිට්ඨිය හට ගැනීම තුළ ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් අන්තර්ගත වෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය තුල ඇති සම්මාදිට්ඨිය දෙවෙනි එක ලෞකික සම්මාදිට්ඨිය තුලින් ඇති වෙච්ච සංකප්ප. ඒ ලෞකික සම්මාදිට්ඨිය තුලින් ඇති වෙච්ච වාචා. එතකොට ඒ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය තුලින් ඇති වෙච්ච කම්මන්ත ආජීව වායාම සති සමාධි. ඒ වගේම මේ සම්මා ලෞකික සම්මාදිට්ඨියෙන් එතකොට කාරණා අරහත්ංග මාර්ගයේ කාරණා අටක් සැකසෙනවා. ඒ විදිහට තමයි හැදෙන්නේ. අංග 8ට 8ක්.
ලෞකික සම්මාදිටිය යටතේ සංකප්ප ලෞකික සම්මාදිටිය යටතේ වාචා කම්මන්ත ආජීව ඒ හැම එකටම ගත්තම අටක් දැන් ලෞකික සම්මාදිටිය තුල යමක් වෙනකොට ඒකෙන් සැනසීමක් තියෙනවා දැන් මේ පින්වතුන්ට උනත් දැන් බෝධි පූජාවක් තියලා එතනින් දානයක් දීලා පින්කමක් කරපම් සතුටක් ලැබෙනවා. ඒ සතුට විමුක්තිය. විමුක්තිය කියන්නේ සහනය. ඒ සතුට ලැබුණේ කොහොමද? දැන් දන් දීලා හුඟක් පින්වතුන් සිල් රැකලා. දැන් හුඟක් අය අපිත් දැන් දොස් කියනවා සිල් විතරක් රකින්නවා කියලා. නමුත් දැන් සිල් විතරක් රැකලා වුණා දැන් ගෙදර දොරේ හිටපු කෙනා පොහේට පන්සල් ගිහිල්ලා උපෝසත සීලය රැකපු දවසට දිදෙට්ට එනකොට පන්සලේ සිල් ආරක්ෂා කරමින් උපෝසත සීලය ආරක්ෂා කරන වෙලාවේදී පවා තමන්ට අර වෙනද නැති තමන්ගේ එදිනෙදා රැකියාවල් හෝ ඒ වගේම පවුලේ කටයුතු හෝ ඒවා කරනවට වැඩිය අමුතු විදිහේ සතුටක් තියෙනවා. මේ සතුටත් විමුක්තිය. සංසාර විමුක්තිය නෙමෙයි ඒක. නමුත් ඒ අසහනකාරී ජීවිතයෙන් අහක් වීමෙන් ලැබිච්ච විමුක්තිය. ඒ විමුක්තිය ලබා දුන්නේ ලෞකික සම්මාදිට්ඨියයි. එතකොට දැන් අපි හිතමු සිල් අරගෙන වෙන්න පුළුවන්, දන් දීලා වෙන්න පුළුවන්, එහෙම සතුටක් ලැබෙනකොට ඒක විමුක්තියක් වෙනවා. ඒ විමුක්තිය සංසාර විමුක්තිය නැති වුණාට ලෞකික සම්මාදිට්ඨියෙන් ඇති කරලා දුන්නේ සහනයක් මේ. ඒක කුසලයක්. කුසලයේ කියන්නේ ඒකයි. ඒක සංසාරිකව බැලුවොත් හොඳ සංසාරයක් ලබා දීමේ ශක්තියෙන් යුක්තයි කුසලයේ කියන්නේ ඒකයි. එතකොට ඒ සිල් රැකීම තුළ ඇති වෙන විමුක්තිය වගේම මේක මට මේ සහනය ලැබෙන්නේ කාලයක් සිල් ගන්නකොට කෙනෙකුට ඇති වෙනවා මෙහෙම ඥානයක්. මේ විමුක්තියත් එක්ක ඥාන පහළ වෙනවා. ඥාන කියන්නේ වෙන් කරලා දැනගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ අවබෝධය. Tamanṭama තේරෙන එක අනුන් කියනවට නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට පොඩි ළමෙක් දෙමාපියෝ හෝ වැඩිහිටියෝ කියන දේ කියන්නේ හින්ද සිල් සමාදන් වෙනවා. ඔහොම කාලයක් සිල් සමාදන් වෙනකොට ඒ ළමයාට ප්‍රායෝගිකව තේරෙනවා මේ සිල් සමාදන් වෙලා ඉන්න එක ඉස්කෝල වැඩවලට වැඩිය වෙනත් බාහිර වැඩවලට වැඩිය සුවයක් දැනෙනවා. හරි කොහොම හරි විමුක්තියක් Tamanට තේරෙන එකක් වෙනවා. ඒ Tamanට තේරෙන විදිහේ විමුක්තියක් මේ විමුක්තිය මෙතන අමතක කරන්න එපා. මේ සිල් අරගෙන සංසාර විමුක්තිය ලැබෙනවා, සීලයෙන් පමණව සංසාර විමුක්තිය ලැබෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ ලෝකෝත්තර නැතුව ලෞකික සම්මා දිට්ඨිය තුලිනුත් ලැබෙන සහනීය විමුක්තිය. ඒ විමුක්තිය කුසල් පාක්ෂිකයි, කුසලයක්, සතුටක්. ඒකට උදාහරණයක් තමයි මම ගත්තේ අර ළමේ සිල් අරගන්නවාද මම පියන්ගේ පෙරත්ත කිරීම අනුව පොඩි කාලේ කාලයක් සිල් ගන්න සමාදන් වෙනකොට එයාට ඒ සිල් ගන්න එක සතුටක් වෙනවා. පන්සලේ ඉන්න එක සතුටක් වෙනවා. ආන්න එක විමුක්තිය යගේ සතුටක්. ඒ විමුක්තිය එක බුදුහාමුදුරුවෝ පහළ වෙනවා කියනවා ඥානය. ඒකට කියනවා විමුක්ති ඥාන. ඔය මහා චත්තාලිස සූත්‍රයේ දේශනා කරන බුදුහාමුදුරුවෝ විමුක්ති ඥාන හා විමුක්ති දෙක මේ මනුස්සයට ලබන්න පුළුවන් කියලා. එකක් තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය හරහා විමුක්තිය ලැබෙනවා. ඒ පින්කම් කරපුවම ලැබෙන සුවය, සතුට. මේක මේ පින්වතුන් බැලුවම සමන්තම තේරෙනවා. දැන් බෝධි පූජාවක් තියලා ඉවර වෙලා ගෙදර ගිහිල්ලා මතක් කරත් සතුටුයි. ඒක විමුක්තිය. ඒ විමුක්තිය ලැබුවේ ඒ විමුක්තිය ගෙනත් දුන්න දිට්ඨිය මොකද්ද? ඒ දිට්ඨිය තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය. නැවත නැවත ඒ වගේ පින්කම් කරන්නේ ඇයි ඒ වගේ කෙනෙක්? දැන් සිල් සමාදන් වෙලා පහු වෙනකොට දිගටම සිල් සමාදන් වෙන්න බැරි වුණොත් එයාට කනස්සල්ලක් ඇති වෙනවා. සිල් සමාදන් වෙන එක සතුටක්, ඒක ඥානයක්. මේක ඥානයයි. ඒ ඥානේ විමුක්ති ඥාන. එහෙනම් මේ ලෞකික කුසල් අටමහා කුසල් වෙන්නත් පුළුවන්, සිල් රැකීම වෙන්නත් පුළුවන්, සමත භාවනා වෙන්නත් පුළුවන්. මේ සමත භාවනා තුළ ගැඹුරෙන් මේ කියන විමුක්ති ඥාන තියෙනවා. මොකද සියලුම සමත භාවනා ක්‍රියාත්මක වෙන දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියයි, ලෝකෝත්තර නෙමෙයි. දැන්
රූපාවචර ධ්‍යාන තියෙන අවස්ථාවේ දිට්ඨිය ගත්තොත් ලෞකික සම්මාදිට්ඨියයි. එතකොට මේ ධ්‍යානයේ තුල ඒකෙන් ලැබෙන සුවය විමුක්තිය. මේක මේ බුදුහාමුදුරු දේශනා කරන සංසාර විමුක්තිය නෙමෙයි. නමුත් යම්කිසි විදිය කාම ලෝකයේ තියෙන දුක් වලින් නිදහස් වෙච්ච තැන. රූපාවචර මට්ටමේ දුකක් විතරයි. එතකොට රූපාවචර මානසික මට්ටමක් තියෙන. ඒකත් විමුක්තිය. ඒ විමුක්තිය කාම ලෝකෙන් විමුක්තිය. දැන් ඒ විමුක්තියත් එක්කම එවැනි තත්ත්වයකට පත් වෙන මිනිසයාට අත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන ඥානය. ඒකට කියනවා විමුක්ති ඥානය. එහෙනම් ලෞකික සම්මා දිට්ඨියේ යටතේ විමුක්ති හා ලෞකික සම්මා දිට්ඨියේ යටතේ විමුක්ති ඥාන ලැබෙන ක්‍රම අපිට තියෙනවා විශාල සංඛ්‍යාවක්. ඒ ප්‍රධාන ගුණ කීපයකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි ගුණුව තමයි ඒක 15 මට්ටමේ ගුණුව ආමිෂ පින්කම් කිරීම දන් දීම. දැන් ඔය දන්සල් දීලත් සතුට වෙනවා මිනිස්සු. බෞද්ධ අබෞද්ධ ભેදයෙන් තොරව. එතකොට ආමිෂ පින්කමක් යටතේ ආමිෂ පින්කම් කරලා ඒකෙන් සතුටටපත් වෙනවා. යහපතක් වුණා මං අතින් ඒ සතුට ඇත්තටම ලෞකික සම්මා දිට්ඨිය යටතේ එන විමුක්තියක් විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා. නැවත නැවත ඒවා කරන්න පෙළවෙන්නේ යාට ඒ විමුක්තිය එක්කම ඥානයක් පහළ වුණොත් විතරයි. ඒක ලෞකික සම්මා දිට්ඨිය යටතේ එන විමුක්ති ඥාන වෙනවා. එහෙමනම් දැන් ලෞකික සම්මා දිට්ඨිය යටතේ එතකොට තව විදිහකට මේ විමුක්තිය ලැබෙන්න පුළුවන් සීල ආරක්ෂා කිරීමෙන්. දැන් පන්සිල් රැකීම තුලත් ඒ සතුට වෙනවා. මම මෙහෙම කාලයක් යනකොට. ඒකත් විමුක්තියක්. ඒ දිගින් දිගට මේ ආරක්ෂා කරන්න හිතෙන්නේ ඇයි? විමුක්ති ඥාන පහළ වෙන හින්දා. මේ ඥාන කියන්නේ ඇත්තටම මේෙන් කරලා මේක දැනගන්න පුළුවන් හැකියා. මේක වැදගත් දෙයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන්ට මුලින් පන්සිල් රකින්න හරි පටන් ගන්න තමන් දැනගෙන නෙමෙයි. ඒක කවුරු හරි කියන හින්දා හොඳයි කියලා. පස්සේ තමන්ටම මේ ගැන අවබෝධයක් එන එක තමයි විමුක්ති ඥාන වෙන්නේ. දැන් සීල් රැකලා විදිහට ලෞකික සම්මාදිට්ඨිය යටතේ ලබා ගන්න පුළුවන් විමුක්ති හා විමුක්ති ඥාන. ඊළඟට සම්මස්සගතා සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය ලබා ගන්න පුළුවන් සමත භාවනා වඩලා එවෙන් යම්කිසි සමාධියක් දිනුනු නම් නීවරණ ආදී යටපත් වුනාම ඒකෙන් ලැබෙන විමුක්තිය. ලෝකෝත්තර ත්‍ත්වයක් නෙවෙයි මේ. ලෞකික ත්‍ත්වයක්. ඒ ලෞකික ත්‍ත්වයක් වෙන්නේ. ඒ විමුක්තිය ලබා දෙන්නේ ලෞකික සම්මාදිට්ඨියයි. ලෞකික සම්මාදිට්ඨිය ලබා දෙන ඕනම විමුක්තිය ලෞකිකයි. ලෝකෝත්තර නෑ. ලෞකික සම්මාදිට්ඨිය ලබා දෙන ඕනම ඥානයක් ලෞකිකයි. ඒකින්ද දැන් සමත භාවනා වඩලා කාට හරි ලැබෙන සැනසෙල්ලා කම්මස්සකතා සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය යටතේ එන විමුක්තිය. ඒ පිළිබඳ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධය විමුක්ති ඥානයයි. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ළඟ තිබුණේ කම්මස්සකතා සම්මාදිට්ඨිය යටතේ ලබාගත්තේ විමුක්ති හා විමුක්ති ඥානයි. ඒ වගේම වර්තමානයේ වෙන්න පුළුවන් අතීතයේ වෙන්න පුළුවන් අනාගතයේ වෙන්න පුළුවන් ඕනම ශ්‍රාවකේ සමත භාවනා දිනු කරලා ලබා ගන්න ඔය සමාධි මට්ටම් ඔය ගුණී යුක්තයි. ලෞකික සම්මාදිට්ඨියෙන් තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. විමුක්තිය ලැබෙනවා, විමුක්ති ඥාන ලැබෙනවා. මේක ලෝකෝත්තර ත්‍ත්වයක් නෙමෙයි. ඒ වගේම යම්කිසි උපාසකම්මගෙන දන් දීලා සතුට වෙනවා. වකයිද එහෙමවත් දන් දීලව සතුටු වෙන්න බැරි අය ඉන්නවා ශ්‍රාවකේ උනා. එයා අතරතුර හුඟක් ඉන්නවා දන් දීලා සතුටු වෙනවා. ඒක මේ පින්වතුන්ට තේරෙන දෙයක්. දන් දීලා සතුටු වෙනවා. සිල් රැකලා සතුටු වෙනවා. ඒවත් ලෞකික සම්මා දිට්ඨියෙන් අර රූපාවචර ධාන අරූපාවචර ධාන වලට පහ ඒ කියන්නේ ඊට පහලින් තියෙන විමුක්ති හා විමුක්ති ඥාන. ඉතින් මේ විදිහට ගත්තාම එහෙනම් දැන් බලන්න දැන් ලෞකික සම්මාදිට්ඨියෙන් එතකොට අංග තියෙනවා. නිර්මාණය කරන අංග ගත්තොත් අංග 10ක්.
මම මේ මහා චත්තාලිස සූත්‍රයේ තියෙන කාරණා ටික මතක් කරේ මේ පිංගුතුන් නැන්නම් කියවුවොත් කොහොම තේරෙයිද දන්නේ නැති හින්දා ටිකක් පැහැදිලි තේරුම් ගන්න පහසු වෙන්නේ මහා චත්තාලිස සූත්‍රයේ තියෙනවා එතකොට අවුකේ සම්මාදිට්ඨිය යටතේ කරුණු 10ක් ඒ 10 මොනවද දිට්ඨිය සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨිය තුලින් ඇතිවන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඊට පස්සේ සම්මා විමුක්ති ඥාන අන්න බලන්න 10ක් ආවා එකතු වුණේ ආර්ය අෂ්ටාංග මාර්ගය අංග 8ට එකතු කරනවා විමුක්තිය සැනසීම කියන එක විමුක්ති ඥාන ඒ ලෞකික සම්මාදිට්ඨිය යටතේ එන අංග 10 කාරණා 10 ඔය විදිහටම ලෝකෝත්තර ඥාන ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයේදී පැහැදිලි කරනවා කරුණු 10ක් එනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝක එතකොට සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි ඒකෙන් ඇති වෙන සම්මා සංකප්ප ලෝකෝත්තර මට්ටම සම්මා ආජීව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒකෙම ඇති වෙනවා සම්මා විමුක්ති ඥාන දැන් බලන්න මෙතන මේ විමුක්තිය කියන්නේ මොකක්ද මේ විමුක්තිය කියන්නේ අපි අර චිත්තානුපස්සනාවේ පැහැදිලි කරගෙන ආපු විමුක්ති සිතයි එතකොට විමුක්ති සිත නැවත නැවත ලැබුණොත් කාට හරි ශ්‍රාවකයෙකුට එයා සෝවාන් වෙච්ච පුජ්‍යලයන්ට මුලින්ම විමුක්ති සිත ලැබෙන්නේ සෝවාන් ඵලයේ මේක ඒ ශ්‍රාවකයාට අවබෝධ වෙන දේ දැනෙන දේ විමුක්ති ඥාන එතකොට සතිපට්ඨානේ වැඩිමෙන් දියුණු වෙන්නේ මොකද්ද ඥායස්ස අධිගමාය කියන එක ධාතිපට්ඨානේ වැඩිමේ ආනිසංස හතක් ගැන දේශනා කරනවා අපි පසුව දැන් ඉතිරි සතියේ තුල ඒ දේශනාවක් ආනිසංස ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ ආනිසංස හතේ තියෙනවා සත්තාන විසුද්ධියා ශෝක පරිද්දෝවාන සම්පතික්කමාය දුක්ඛ දෝමනස්සාන අර්ථංගමාය ඥායස්ස අධිගමාය මේ ඥානය කියන්නේ විමුක්ති ඥානයි මේවා ලෞකික සම්මාදිට්ඨියෙන් ලැබිච්ච අර දන් දීමෙන් සහනයක් තියෙන ඥානය නෙමෙයි ආමිෂ පින්කම් කිරීමෙන් සහනයක් තියෙනවා විමුක්තියක් ලැබෙන ඥානය නෙමෙයි මේ සිල් රැකීමෙන් විතරක් ලැබෙන විමුක්ති ඥානයක් නෙමෙයි මේක සමත භාවනාවෙන් ලැබෙන විමුක්ති ඥානයක් නෙමෙයි මේ ඥායස් අධිගමයි කියන්නේ සතිපට්ඨානයේ වැඩීමෙන් බොජ්ජංග වැඩීමෙන් ඇතිවෙන බොජ්ජංග සම වෙලා ඇතිවෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබෙන විමුක්ති ඥානයයි ඒක විමුක්ති ඥාන නිකන් පහළ වෙන්න බෑ වනහල කාටවත් ධර්මයේ ඉගෙනගෙන විමුක්ති ඥාන පහළ වෙන්නේ නෑ දැන් දන් දුන්නම දැන් උදාහරණයක් විදිහට කම්මස්සගතා සම්මාදිට්ඨිය තුල ඉන්නේ දානයක් දීලා සතුටක් ලබනවා ඒ සතුට පස ඥානයක් බවට හැරෙනවා දන් දීම වැදගත් කියලා නැවත නැවත එයා දන් දෙන කෙනෙක් වෙනවා දැන් අතීත ජීවිතවල එහෙම හැකියාවල් පුරුදු කරපු අය වර්තමාන ජීවිතයේදී උප්පත්තියෙම මේවට කැමැත්තක් දක්වනවා ඒ විමුක්ති ඥාන ඒක වටිනවා කියලා කවුරුහන් ලොකුට උගන්වලත් නෙමෙයි දහම් පාසලෙන් ඉගෙනගෙනත් නෙමෙයි එයා ස්වභාවිකව දන් දෙන්න කැමති. හිතන එනකොට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ එයා දන් දීම හරහා විමුක්ති ඥානවල ලබාගෙන තියෙන කෙනෙක්. නමුත් මේ විමුක්ති ඥාන කියන ඒවා ලෝකෝත්තර ඥාන නෙමෙයි. සෝවාන් සකදාගාමි අනාගාමි ඥාන නෙමෙයි මේ. මේවා ලෞකික සම්මාදිට්ඨියෙන් ලැබෙන විමුක්ති ඥාන. එහෙනම් දැන් තාපසෙදී හැ බැලුවම පෙර ජීවිතයේදී හුඟක් ධානාදී දේවල් සමත භාවනා වඩලා ඒකෙන් ගැඹුරු කම්මස්සගත සම්මාදිට්ඨියෙන් ගන්න පුළුවන් ඉහළම මට්ටමේ විමුක්තිය ලබා ගන්නවා. ඒකේ ඥානයක් තියෙනවා. ඒ ඥානේ මරණයටපත් වෙනවා. එහෙම වුණොත් දැන් පෙලක් අය බ්‍රහ්මලෝකේ යනවා පෙලක් අය ඒ ඥාන ඒ විදිහට ජීවිතේ ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී ධානයක ඉන්නේ නැතුව සාමාන්‍ය මිනිසෙක් විදිහට මැරලා නැවත එයා අර
ඉස්සර පෙර ජීවිතයේදී ලබාගත් විමුක්ති ඥාණය කුඩා අඩු කාලයකදී අර සමත භාවනාවේ දියුණු තත්වයට පත් වෙන්න පුළුවන් හැකියාවෙන් යුක්ත කරනවා. දැන් මේ වලෝකයේ වර්තමානයේ දකින්න පුළුවන්. මේ දේවල් ඇත්තටම පළක් ආගම්වල ඒවා පුහුණු කරනවා. දැන් ඉරිසියෝ හින්දු ආගම ගත්තොත් ඒගොල්ලන්ගේ ගෝල පරම්පරාවක් එහෙම හදාගෙන යනවා. ඒ කියන්නේ ගෝලයා නැවත හොයාගෙන අර තත්වයට පත් වෙච්ච කෙනා ඉතා කුඩා කාලයකදී ලාබාල කාලයකදී අර මුල් මට්ටමට ගන්නවා. ටිබෙට් වලත් මේ දේ ලාමවරු කරනවා. ඉතින් මේ වගේ ඒවා ලෞකික සම්මාදිටිය යටතේ ඒ සමාධි සිතක් පහළ කරගෙන විමුක්තිය හා විමුක්ති ඥාන ලබාගත් අය ඒව භාවිතා කරන බුදුහාමුදුරුවෝ කියා දීපු ක්‍රමම නෙවෙයි ඒවා. නමුත් ඒගොල්ලොත් ඒ අධ්‍යයනයකින් හදාගත්ත සමාජ මෙහෙවරක් කරන්න ඒගොල්ලන්ගේ තියෙන ආගම පවත්වගෙන යන්න හදාගත්ත අධ්‍යාත්මික දියුණු පුහුණු ක්‍රම ඒවා. ඒ වගේ ඒවා ලෝකේ දකින්න හම්බ වෙනවා. දැන් අපේ බෞද්ධයෝ වුණත් ඒවා දාන සීලාදී දේවල් වල ඒ ගුණ ප්‍රකට කරන අය ඉන්නවා. ඒවා දකින්න හම්බ වෙනවා. ඒක පෞලක දාන සීල් රකින්න හුරු නැති දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නවා. ඉතාලම සීල් ආරක්ෂා කරන කුඩා කාලේ ඉඳලා පන්සිල්වත් ඒ වගේ ගුණ තියෙනවා. ඒවා කවරුවක් කියා දීලත් නෙමෙයි දෙමව්පිය කියා දීලත් නෙමෙයි. අර විමුක්ති ඥාන කියන ඒවා අතීත එක්ක සම්බන්ධයක්. දැන් මම මේ කතාව කියාගෙන යන්නේ මේ සම්මාදිට්ඨිය කියන එක දෙආකාරයි. ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ලෞකික සම්මාදිට්ඨිය අපිට මේ බෝධිපාක්ෂික ධර්මවලදී කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් තේරෙන්නේ නැති නිසාවෙන් ඒක කතා නොකර හිටියොත් වෙන්නේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨියේ ලැබෙන ගුණ ටික ඒ භාවනා කරන්නේ නැතුව සතිපට්ඨාන භාවනා නැතුව ලබා ගන්න ගිහිල්ලා ශ්‍රාවක ශ්‍රාවිකාව අමාරු වෙහැලා ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ට හිතේ මේක තමයි සම්මාදිට්ඨිය. මෙහෙම තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. දන් දුන්නම විතරක් සම්මාදිට්ඨිය ලැබේ. නමුත් දන් දීමෙන් ලැබෙනවා විමුක්තිය. ඒක ලෞකිකයි. ඒ සැනසීමෙන් ලැබෙනවා ලෞකිකයි. ධනන්ති සැනසීම විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඥානයක් පහළ වෙනවා. ප්‍රත්‍යක්ෂ ඥානයක් එනවා. කාලයක් මේ පින්කම් කරනකොට ඒකත් ලෞකිකයි. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සතිපට්ඨානේ වඩලා දැන් අපි අර බෝධිපාක්ෂික ධර්මවල ඉර්ධිපාද දියුණු වෙලා පංච ඉන්ද්‍රිය දියුණු වෙලා තව තවත් ඒ කමඨාන ප්‍රගුණ කරන ශ්‍රාවකයා ඒ කමඨාන බහුලීගත කිරීම තුළින් ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා බල ධර්මත් දියුණු වෙලා මේවා හඳුනගන්න ලේසි වෙන්නේ හඳුනගන්න ගියොත් ආයෙ යන්නේ භාවනාවේ පිටිපස්සට කමඨාන දුර්වල වෙනවා. ඒකින්ද මෝඩයා වගේ මේවා කරන්න කිව්වම ගණන් ගන්න නැතුව කරගෙන යන්න ඕනේ. නැත්නම් සතිපට්ඨානේ නැතුව යනවා. දැන් මේ වගේ ඒවා තේරුම් අරගෙන කාලයක් ගිහිල්ලා හරි තේරුම් අරගෙන ඉස්සරහට කරගෙන යනකොට බුදුහාමුදුරුව පෙන්වන්නේ ශ්‍රාවකයාට බොජ්ජංග දියුණු වෙන්නේ. බෝධිඅංග. මේ බෝධිඅංග කියන්නේ මොනවද? සති සම්බොජ්ජංගය, ධම්ම විජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, ඒ වගේම පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. මං ගියේ සතියේදී පැහැදිලි කළා මේවා අර අපි ඉස්සර කතා කරපු සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන චෛතසිකම වඩා දියුණු මට්ටම. එහෙනම් සති චෛතසිකය සතිපට්ඨාන කමඨාන වඩනකොට වෙන්නේ කවදා හරි සති ඉන්ද්‍රිය වෙනවා. ඒ වගේම තවත් මේ කමඨාන බහුලීගත කරනකොට කවදා හරි සති බලය වෙනවා. තව මේ කමඨාන බහුලීගත කරනකොට සති සම්බොජ්ජංගය වෙනවා. ඒ වගේම මම පැහැදිලි කරා විරිය කියන චෛතසිකය ලෞකික සම්මාදිට්ඨියට උදව් වෙනවා. විරිය කියන එක ඇත්තටම කුසල් පාක්ෂිකත් තියෙන්නේ විරියමයි, අකුසල් පාක්ෂිකවත් තියෙනවා. ඒ කියන්නේ දෙවදෑරුම්. මේ කියන්නේ දැන් ලෞකික සම්මාදිට්ඨිය යටතේ විරිය කියන චෛතසිකය වැඩ කරනවා, මිත්‍යා දෘෂ්ටිය යටතේ විරිය කියන චෛතසිකය වැඩ කරනවා. නමුත් ලෞකික සම්මාදිට්ඨිය යටතේ විරිය කියන චෛතසිකයට කවදාවත් බැරි වෙනවා විරිය ඉන්ද්‍රිය නෙමෙයි විරිය සම්බොජ්ජංගය කියන එක හදාගන්න. ටික ටික අපිට හැරෙන්න වෙනවා ලෞකික සම්මාදිට්ඨිය තුලින් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ගුණ වලට හැරෙන්න ඕනේ.
ගුණ වලට හැරෙන්න ඕනේ කියන්නේ ඒ ගුණ ප්‍රකට කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් සතිපට්ඨානෙ වඩනකොට විරිය කියන චෛතසිකය විරිය ඉන්ද්‍රිය වෙලා විරිය බලය වෙලා විරිය බොජ්ජංගය වෙනවා. දැන් ධර්මයේ බොජ්ජංග ගැන පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ තව මේ අනුපිළිවෙලේ වෙනසක් ගන්නවා. දැන් සතිය සතිපට්ඨානෙ වැඩි වෙනකොට සතිය කියන චෛතසිකය සති ඉන්ද්‍රිය වෙනවා සති බලය වෙනවා සති සම්බොජ්ජංගය වෙනවා. ඊළඟට දෙවෙනි එකට ගන්නෙ බුදුහාමුදුරුවෝ ප්‍රඥා චෛතසිකයයි. මේ ප්‍රඥා චෛතසිකය සතිපට්ඨානෙ වඩනකොට ප්‍රඥා ඉන්ද්‍රිය වෙලා ප්‍රඥා බල වෙලා සම්බොජ්ජංගය වෙනකොට ඒකට නමක් දෙනවා බුදුහාමුදුරුවෝ ධම්මවිජ්ජේ සම්බොජ්ජංගය. මේ ධර්මයේ පිළිබඳ දැන් ලෞකික ලෝකෝත්තර භාවයේ වෙන්කිරීමේ අවබෝධ කරගැනීමේ ඒ කියන්නේ ලෞකික නේ ලෝකෝත්තර විමුක්තිය හා ලෝකෝත්තර විමුක්ති ඥාන අර සතිපට්ඨාන ආනිසංස වල තියෙන්නේ සත්තාන විසුද්ධිය ආදී ආනිසංස ටික ඒකේ විමුක්ති ඥාන කියලා තියෙනවනේ. ඒ විමුක්ති ඥාන ලබා දෙන ධර්මතාවය නැත්නම් ධම්ම සිත තුල හටගන්නේදී ධම්ම විජේ සම්බොජ්ජංගිය ධම්ම විජේ සම්බොජ්ජංගේ බවට හැරෙන්නේ මොකද්ද? හැරෙන්නේ සාමාන්‍ය සිතක පහළ වෙන ප්‍රඥා චෛතසිකය සතිපට්ඨානෙන් බල ගැන්විලා. ඒකට ධම්ම විජේ සම්බොජ්ජංගේ වීරිය කියන එක ඊගාවට. දැන් මේ කාට හරි මේ බොජ්ජංග තුන තියෙනවා නම් ඒ කියන්නේ සති සම්බොජ්ජංගිය මේ කමටහනක් තුල මේව වැඩින්නේ නිකන් බණහන වෙලාවේ නෙවෙයි වෙන දේවල් කරා කියලා නෙවෙයි සතිපට්ඨානෙ වැඩින්නේ නැහැ. නැත්නම් ඉරිදිපාදනේ නැහැ. දැන් අනිත් පින්කම් කරනකොට නෙවෙයි සමත භාවනා කරනකොට නෙවෙයි මේව වැඩින්නේ. මේව ගැන මතක තියෙන්න ඕන. එතකොට මේ සතිපට්ඨාන භාවනාව වැඩෙනකොට සති සම්බොජ්ජංගය ධම්මවිජේ සම්බොජ්ජංගය ඒ වගේම විරිය සම්බොජ්ජංගය තියෙනවා නම් බොජ්ජංග මට්ටමට මේව එනකොට ඒවැදී ප්‍රකට වෙන ඔය ප්‍රීති පස්සද්දී කියන බොජ්ජංග දෙක එනවා. ප්‍රීති කියන්නේ ඇත්තටම මානසික සුවයක්. මෙන්න මේ මානසික සුවය තමයි අර විමුක්ති කියන එකට උදව් වෙන එකක් මේ. ප්‍රීති කියන එකයි පස්සද්දි. පස්සද්දි කියන්නේ කය පිනා යනවා. ප්‍රීති කියන්නේ සිත පිනා යනවා. චිත්ත ස්වરૂපයේ සතුටක් ඇති වෙනවා. මේ සිත පිනා යන්නේ වනම් ගොඩක් දිනවා මේ ප්‍රීති කියන ඒවා ඇත්තනම අකුසලෙදිත් තියෙනවා. පස්සද්දි කියන එක නම් නැහැ. අකුසල් කරලත් අපිට හිත පිනා යනවා. දැන් උදාහරණයක් විදිහට මාළු වහන්න පුරුදු වෙන දඩයක් කාරයෙකුට මාළුවෙක් අහු වෙනකොට සතුට ප්‍රීතියක් ඇති වෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක අකුසල් පාක්ෂිකයි. ඒ වගේම බුදුගුණ භාවනා ආදී සමත භාවනාවක් වඩන ශ්‍රාවකයෙකුට ඕනම සමත භාවනාවක් වඩනකොට ඒ භාවනා කමඨාණෙන් ඇති වෙන ප්‍රීතිය. ඒ ප්‍රීතිය එතකොට ධානාංගය. ඇයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. මේවා පළවෙනි ධානයේ තියෙනවා, දෙවෙනි ධානයේ තියෙනවා, තුන්වෙනි ධානයේ තියෙනවා. හතරවෙනි ධානයේදී ප්‍රීතිය කියන එක නැතු වෙනවා. ඒ වෙනුවට ආදේශ වෙනවා උපේක්ඛා කියන ධම්මී. මේ වේදනා ස්වરૂපය. ඒ සමත භාවනාවේ කොහමාරි මේ ප්‍රීතිය කියන එක අපිට කුසල් කරනකොටත් ඇති වෙනවා. දැන් කාමාවචර කුසල් කරනකොටත් ඒ කරලා දැන් දන් දීලා සතුටු වෙනවා. මේක තුල ප්‍රීතිය තියෙනවා. සිත පිනා යනවා. නමුත් මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන්නේ එහෙම අකුසලයකින් ඇති වෙන ප්‍රීතියක් නෙමෙයි. සිතේ සතුටක් නෙමෙයි. සිත පිනා යාමක් නෙමෙයි. කාමාවචර කුසලයක් කරනකොට ඇති වෙන ප්‍රීතියක් නෙමෙයි. රූපාවචර කුසලයක් කරනකොට ඇති වෙන ප්‍රීතියක් නෙමෙයි. මේ ප්‍රීති සම්බොජ්ජංගේ මතක් කරා මම මේක සතිපට්ඨාන භාවනාවක කමඨානක සතිපට්ඨාන කමඨානක සතිය පැවැත්වීම තුළ අර ඉන්ද්‍රිපාද දියුණු වෙලා ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනා බල ධර්ම දියුණු වුණොත් බොජ්ජංග ධර්ම තුළ ලැබෙන එක. ඒ කියන්නේ මේ ධර්මී ඉගෙනගෙන මම ධර්මයේ දන්නවා දැන් මට ඒක තේරුණා කියලා එන ප්‍රීතිය නෙවෙයි. ඒක ලෞකික සම්මා දිට්ඨිය බල පුරුංකාරකමට ඇති වෙන ස්වરૂපය. ඒක කාමාවචර කුසලයක්. එතන ප්‍රීතිය තියෙනවා. සිත විනා යනවා.
බනහලත් මේ පින්වතුන් අද බන තේරුණා කියලා සතුටු වෙනවා ප්‍රීතියක් තියෙනවා හිත විනා යනවා ඒක ලෞකික සම්මාදිටිය යට තියෙන එක ලෝකෝත්තර සම්මාදිටිය යට තියෙන නෙමෙයි ලෝකෝත්තර සම්මාදිටිය ලබා ගන්න මාර්ගය තුලක් නෙමෙයි දැන් මේ අපි කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිටිය ලබා ගන්න මාර්ගය ගැනයි ඒකනේ බෝධිපක්ෂ ධර්ම කියන්නේ බොජ්ජංග ධර්ම කියන්නේ ඒවයි දැන් එතකොට ඒ එතෙන්දි සතිපට්ඨානෙ වඩනකොට එන ප්‍රීතිය වගේ ඒවා එතන බුදුහාමුදුරෝ හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අර ධානලාභියෝගේ ප්‍රීතිය විදිහට නෙමෙයි මේක නිකම් ප්‍රීතිය නෙමෙයි ධානාංගයක් නෙමෙයි මෙතන තියෙන්නේ බොජ්ජංගයක් බොජ්ජංග කියන්නේ බෝධිය අංග බෝධිය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අංග කියන එකයි දැන් ওই විදිහට බැලුවාම මේ ප්‍රීති පස්සද්ධි කියන එක ඇත්තටම අර චෛතසික මට්ටමේ මුලින් තිබිච්චි සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඒවා අනුව ඒ වගේ ඒවා නෙමෙයි මේ අහම්බෙන් මේ භාවනාව ප්‍රගුණ වීම තුලින් හටගන්න අභ්‍යන්තර ස්වરૂපයක් ඒකින්ද මේවා නිර්ආමිසයි මේවට භෞතික හේතු නැහැ ඇහැට පේන දෙයක් මේකට බලපාන්නේ නැහැ කනට ඇහෙන දේ මේකට බලපාන්නේ නැහැ මේ ප්‍රීතියට ඒ වගේම කකුලට කයට දැනෙන දෙයක් මේකට බලපාන්නේ නැහැ මේ ප්‍රීතියට. ඒ වගේම මතක් වෙන දෙයක් හෝ ධර්ම කරුණක් බලපාන්නේ නැහැ. ඒකින්ද මේවා නිර්ආමිකයි. කාමයක ගනුදෙනු කරන්නේ නැති ප්‍රීතියක් මේ. කාමාවචර ස්වરૂපයේ ඉක්මෝ ප්‍රීතිය. මේ ප්‍රීතිය කාමාවචර ස්වરૂපයේ විතරක් නෙමෙයි ඉක්මෝල තියෙන්නේ. රූපාවචර ස්වરૂපයත් ඉක්මෝල. මොකද හේතුව ප්‍රීති සම්බොජ්ජංගය කියන එක ප්‍රීති කියන ධානාංගයේ නෙවෙයි ඊට වැඩිය වෙනස්. ඒකින්ද මේක කාමාවචර ස්වરૂපියත් ඉක්මෝපු රූපාවචර ස්වરૂපියත් ඉක්මෝපු අරූපාවචර ස්වરૂපියත් ඉක්මෝපු අංග ටිකක් තමයි බොජ්ජංග. බොජ්ජංග කියන ඒවා නැතුව සමත භාවනාවෙන් කවදාවත් ලැබෙන්න පුළුවන් ඒවා නෙවෙයි. කාට හරි වරද්ද ගන්න පුළුවන් ඔය ධානාංගයි බොජ්ජංගයි. මොකක් අය පැටලෙනවා. සතිපට්ඨාන භාවනාවකින් විතරයි බොජ්ජංග ලැබෙන්නේ. දැන් මම මතක් කරගෙන යන්නේ මං මෙහෙම බොජ්ජංග හතක් තියෙනවා. ඒවා ගැන පැහැදිලි කරා ගිය සතියේ. ඒ බොජ්ජංග වල ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි ඊට පස්සේ අර සමාධි කියන්නේ චෛතසික මට්ටමේ ඉඳලම ඉහළට ඉන්ද්‍රිය වෙලා බල වෙලා බොජ්ජංග වෙන එකක් නේ. එතකොට ඒකාග්‍රතාව චෛතසිකය කියලා අභිධර්මයෙන් නම් පැහැදිලි කරනවා. කොහොම හරි සමාධිය කියන එක එහෙම ධම්මයක්. ප්‍රඥා කියන එක මුලින් පැහැදිලි කරා. ඒ වගේම මේ වේදනාව කියන එක අපිට ඇත්තටම ප්‍රබල ධර්මයක් තමයි වේදනාව. මේ වේදනාවේ බොජ්ජංග තියෙන තැන තියෙන වේදනාව බොජ්ජංග වැඩිලා ලැබෙන වේදනාව බොජ්ජංග මට්ටමට නැහනම් වේදනාවපත් වුණෝ විඳීම කියන එකයි වේදනාව කියන්නේ. ඒ වේදනාව බොජ්ජංග බවටපත් වුණොත් ඒකට කියනවා උපේක්ඛා සම්බොජ්ජංග. වේදනාවේ නියෝජිතය බොජ්ජංග මට්ටමේ නියෝජිතය නමුත් දැන් මේ කතාවම වෙන විදිහකට තියෙනවා මේ මට්ටමට තියෙන මේවා ගැඹුරුයි මම මේ කියන්නේ ප්‍රායෝගිකව තේරුම් ගන්න නෙවෙයි සිද්ධාන්ත විදිහටයි සිද්ධාන්ත විදිහටයි ප්‍රායෝගිකව තේරුම් ගන්න යන්න එපා කල්පනා කරන්න යන්න එපා කමටහන වඩන්න වඩනකොට ලැබෙන දෙයක් එහෙම නැතුව අපිට තර්ක කරලා හදා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ කියන බොජ්ජංග. මේ මේ බෝධිපාක්ෂික ධර්ම එකක්වත් එහෙම තර්ක කරලා ඉගෙනගෙන ගන්න බෑ කාටවත්. පුහුණුවකින් ලැබෙන ඒවා. එතකොට මේ අපි හිතමුකෝ සමත භාවනාවක් කරලා දැන් රූපාවචර පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානයේ මේ උපේක්ඛා සම්බොජ්ජංගයේ උපේක්ඛා ගුණය සම්පූර්ණ වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මානුකූලව රූපාවචර හතරවෙනි ධානය කියන එක. ඒ ධානය තුල තියෙන ප්‍රධාන ධාන අංග දෙක ගත්තෝ උපේක්ඛා ඒකාග්‍රතා. ඒකාග්‍රතා කියන්නේ මේ සමාධිය. උපේක්ඛා කියන්නේ එතන වේදනාව. එතකොට හතරවෙනි ධානයේ තියෙන ස්වરૂපය ඒ ගුණය ධර්මානුකූලව ලැබෙනවා කියන. දැන් හතරවෙනි ධානය අපිටම කවුරුහරි කියන්නේ සමත දැන් තාපසේ සමත භාවනා කරලා ආලාර කාලාම ගමු උදාහරණයක් විදිහට යානේ බෝධිසත්වයොත් පැහැදිලි කරන්නේ මෙන්න මේ ආලාර කාලාම කියන ගුරුවරයා
බෝධිසත්වයන් වහන්සේටත් ඉගැන්නුවා කියලා හතරවෙනි ධ්‍යානෙ දක්වා ගාමා රූපාවචර. රූපාවචර හතරවෙනි ධ්‍යානයේ තුල අන්තර්ගතයත් ඉගැන්නුවේ. එතකොට ආලාර කාලාමනේ මොනවද අන්තර්ගතය? උපේක්ඛා ඒකග්ගතා. ඒකින්ද මේ ධ්‍යානයේ ප්‍රබල ධ්‍යානය හතරවෙනි ධ්‍යානය. දැන් එතනක් තියෙන ඒකාග්‍රතාවය තමයි සමාධිය කියන්නේ. ඒ සමාධිය නෙමෙයි සමාධි සම්බොජ්ජංගය කියන්නේ. ධ්‍යානාංගයට සමාන නැහැ. ඒ වගේම ඒ හතරවෙනි ධ්‍යානයේ තුල තියෙන උපේක්ඛා ගුණය නෙමෙයි උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ. නමුත් ඒ ගුණ දෙකේකට ගත්තොත් ධර්මානුකූලව විස්තර කරපු තැන් තියෙනවා බොහෝ විට. ඒ උපේක්ඛා ගුණය අපි හිතමු උජ්ජලයකට දැනෙන ස්වරූපය ගත්තොත් දෙක සමාන වෙනවා. ලැබෙන ස්වරූප දෙක. ඒක එකින් හින්දායි බුදුහාමුදුරුවෝ ධානාංගයි බොජ්ජංගයි කියලා දෙකක් දේශනා කරන්නේ. ධානාංග වලත් තියෙනවා උපේක්ඛා කියන ගුණය. බොජ්ජංග වලත් තියෙනවා. බොජ්ජංග වල තියෙන උපේක්ඛා ගුණයට ධානාංග කතාවක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ උපේක්ඛා සම්බොජ්ජංගය. මේවා ධර්මානුකූලව ගැටලු තැන්. නමුත් ශ්‍රාවකයාට ඒවා ඔස්සේ හිතන්නේ නැතුව දීපු කමඨාන, ගුරුවරයෙක් දීපු කමඨාන, රතුපට්ඨාන කමඨාන බහුලීකත කිරීම තුළින් ලබා ගන්න පුළුවන් දෙයක් මේක. ඉතින් ඒ ගැනයි ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනේ. දැන් අපි බලමු ඊගාවට. ওই විදිහට දැන් මම කිව්වනේ බොජ්ජංග හත සම වුණොත් ඇති වෙන දික්තිය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හරි කෙනෙක් සක්මන් කරනවා. දැන් සක්මන් කරනකොට ආධුනිකයෙක් සක්මන් කරනවා. එතකොට ඒ සක්මන් තුල කමඨහන පවතින්නේ බොහොම සීමිත කාලයක්නේ. ඒ කියන්නේ ඇහෙන් එන අරමුණක කමඨහනක් නැහැනේ සක්මන් භාවනාවේ. ඒ කියන්නේ ඇහෙන් එන අරමුණු තියෙනවා. ඒක කමඨහනට අදාළ නැහැ. සතිපවත්තන්ට යන්නේ නැහැ අපි. සතිපට්ඨානයට අදාළත් නැහැ. එතකොට කණෙන් ඇහෙන අරමුණ, ඇහැට පේන අරමුණෙත් නැහැ, කනට ඇහෙන අරමුණෙත් නැහැ, මතක් වෙන අරමුණෙත් නැහැනේ කමඨහන. එහි මතක් වෙන්නයි නොගණන් ගන්න නැතුව අපිට කමඨහන වෙන්නේ ඇහැ, කන, නාසය, දිව, මනසෙන් එන අරමුණු නෙමෙයි. කයින් එන අරමුණු විතරයි. එතකොට ආධුනික මට්ටමේ කවුරු හරි භාවනා කරනකොට කයෙන් එන සියලු අරමුණුත් නෙමෙයි කමඨහනට තියෙන්නේ. අර වං කකුලේ ඇවිදිනකොට වං කකුලේ යටිපැල්ල පොළවේ ස්පර්ශ වෙනකොට ඇති වෙන සිත තුලයි අපේ කමඨහනට අදාළ ටික තියෙන්නේ. එතකොට ඉගාවට තියෙන්නේ දකුණු කකුල පොළවේ වදිනකොට ඇති වෙන සිත තුලයි කමඨහනට අදාළ. එහෙමනම් අපි දැන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්, බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යම් කිසි ශ්‍රාවකයෙක් වර්තමානයේ මේ කාලයේ සක්මන් කරනවා. ඔය කියන අපි කියා දීපු කමඨහනට භාවිත කරන්නේ. එතකොට වම් කකුල පොළවේ වදිනකොට අවධානය තියෙනවා. ඒ තියෙනකොට ඒ කකුලෙන් ඇති වෙන කාය විඥානය හරහා ඇති වෙන සිත එක නෙමේ කමඨහන එතකොට ක්‍රියාත්මක වෙන්නේ. අර ස්පර්ශයේ හරහා ඇති වෙන කාය විඥානයේ සිත තුලත් දික්තියක් අටගන්නවා. ඒ දික්තිය කම්මස්සගතා සම්මා දික්තිය. මේ බුදුහාමුදුරු පෙන්නන කම්මස්සගතා සම්මා දික්තිය. කොහොම මේ භාවනාවේදී මුලින් අපි කරන මේ භාවනා කමඨහනේ ඇත්තටම සතිය පවත්වනවන වරද්දන්නේ නැතුව ඒ කමඨහන තුළ හැසිරෙන හැම වෙලෙම තියෙන දික්තිය කම්මස්සගතා සම්මා දික්තියයි. ඒ කම්මස්සගතා සම්මා දික්තිය තුළින්මයි අපිට ඒ භාවනාවේ ඉර්ධිපාද දියුණු වෙන්නේ. එතකොට ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය තුළමයි මුලින්ම අපිට අර පංච ඉන්ද්‍රිය කියන ඒවා දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ. එතන මූලිකව අර කම්මස්සගත සම්මාදිට්ඨිය තුළමයි අපිට බල ධර්ම දියුණු වෙන්නේ. බොජ්ජංග දියුණු වෙන්නේ. එතකොට ඒ භාවනාවේ බහුල කාලයක් මිත්‍යා දෘෂ්ටි හරහා නෙමෙයි තියෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් නමුත් මේ බොජ්ජංග සමවීමෙන්
සම වුණොත් ඇති වෙන ඊගාව වතාවට සමත් සම වෙන ඒ කියන්නේ බොජ්ජංග සම වෙක්ටි අරමුණක් තුල සිතක් තුල හටගත් දිට්ඨිය කවදාවත් කම්මසගත සම්මා දිට්ඨිය නෙමෙයි කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ බොජ්ජංග හත සම වෙක්ටි තැනක ඒකත් ඇති වෙන්න ඕනේ දිට්ඨියක් තුලනේ සිතක් තුලනේ සිතක් නම් ඕනම සිතක් පහළ වෙනකොට දිට්ඨියක් ඇති වෙන්න ඕනේ ඒ දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි දැන් ප්‍රශ්න තියෙන්නේ විසඳන්න බැරි ප්‍රශ්න තියෙන්නේ මේ බොජ්ජංග සම වෙන්නවා කියන්නේ මොකද්ද ශ්‍රාවකයෙකුට පුළුවන් ද බොජ්ජංග සම වෙච්චි තැනක් හඳුනගන්න දැන් බොජ්ජංග සම වෙනවා කියලා ධර්මානුකූලව යමක් ඒ කියන්නේ යම් කිසි මේ පින්වතුන්ට තේරෙන්න අනුමාන ඥානය ලැබෙන්න මට උත්තර දෙන්න පුළුවන් බොජ්ජංග සම වෙනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා නම් බොජ්ජංග සම වෙච්චි තැනක් මම පසු කරාද එහෙනම් පසු කරනකොට මොනව හරි විශේෂ ලක්ෂණ තියෙනවද ඒව නම් මට කියා දෙන්න බැහැ මොකද මේ බොජ්ජංග සම වීම කියන විෂයයි විෂය බුද්ධ විෂයයි ඒකින්ද බුදුහාමුදුරුවන්ට හැර මේ ගැන නිශ්චිත යමක් දේශනා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා ධර්මානුකූලව නෑ මං ගියත ඊට පෙරත් කිව්වා ඒ වුණාට ධර්මයේ එක එක න්‍යායල් හදාගෙන ගුරුකුල විසින් යමක් දේවල් සකසලා තිනවා ඒවා එතකොට ඒ ගුරුකුලට අදාළ වෙන්න ඕනේ ඒවා හරි 100%ක් හරිද වැරදිද කියන එක ප්‍රශ්න සාගතයි ඒක නිසා මෙත මේ වගේ තැනක ශ්‍රාවකයා පරිස්සම් විය යුතුයි නැත්නම් Tamanට හුඟක් මේක මට මෙහෙම වෙලාද දැන් බොජ්ජංගද වැඩිලා තියෙන්නේ මගේ බොජ්ජංග සම වෙලාද මේක හොයන්න යන්න එපා මොකද මේක හොයන්න ගියොත් මෙන්න මේ වගේ ගැඹුරක් මෙතන බොජ්ජංග බොජ්ජංග භාවනාවකින් ලැබෙනවා කියන එක නම් අර ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ වගේ දේවල් වලින් දැන් ඒවා ප්‍රීතිය ලැබෙන ක්‍රම මං කියා දුන්නනේ අකුසල් කරනකොට හල් ලැබෙනවා කියලා ඒ වගේම කාමාවචර කුසල් කරනකොට හල් ලැබෙනවා කියලා දැන් ඒවට ඒ දෙක නෙවෙයි මේ කියලා මෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ඒ වගේම සමුද භාවනාවෙන් ප්‍රීතිය කියලා ධානාංගයක් උත් ලැබෙනවනේ ඒකත් නෙවෙයි මේ කියලා වෙන් කරගන්න තනන් ධර්ම ඥානෙ තියෙන්න ඕනේ ඒවා ඉතින් සම්මන්ට තියාගෙන ඉන්න පුළුවන් නම් හරි එහෙම බැරුව විග්‍රහ කරන්න යන්න එපා තීන්දුව ගන්න යන්න එපා නමුත් මේ බොජ්ජංග සම වෙනවා කියන එක නම් එහෙම තියා කොහොමවත් තීන්දුව කරන්න බෑ තාවකේක තීන්දුව කරන්න යන්න එපා ඊට වැඩිය වඩා සාර්ථකයි බොරු තීන්දුව අරගෙන යනවට වැඩිය එතන සැකයක් උපදිනවා උද්‍යංග වැඩෙන්නේ නැතුව යනවා ඊට පස්සේ මේ සතිපට්ඨානේ වෙනුවට Tamanට අර ඉර්ධිපාදවල ගුණ වලින් නවතින්න වෙනවා ඒ ගතියේ පල්වෙනිමක් වෙන්න පුළුවන් මේව ඇත්තටම අපිට තේරෙන්නේ නැති අපිට හිතන්න බැරි ගැඹුරු ධර්ම කාරණා මේ ගැන ශ්‍රාවකයා හැම වෙලේ දැනගන්න ඕනේ දැනගත්තේ නැතුව ඉස්සරහට යන්න ගිහින් අමාරු වෙටිච්චයි ඉන්න ඕන තරම් එහෙමයි තමයි සමාජයේ දකින්න තියෙන්නේ ඒකයි මේ විදිහට මම හැමදාම මේවා පැහැදිලි කරනකොට ධර්ම කාරණයක් එක පැහැදිලි කරන්න. එහෙම නැතුව අපින්වත් අහන්න එපා හඳුන්නේ මේ මේ මේවා ඇඩිලල් මගේ. අපිට උත්තර දෙන්න බෑ. දෙයිලත් නෑ. කාටවත් දීලත් නෑ, දෙන්නෙත් නෑ, දෙන්නත් බෑ. ඉතින් ඒක දැනගෙන ඉන්න ඕනේ ශ්‍රාවකය විදියට. නමුත් බුදුහාමුදුරුව ගැන විශ්වාස කරන්න, ධර්මය ගැන විශ්වාස කරන්න. අතීතයේ මේව වඩලා බුදුහාමුදුරුව පෙන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලබාගත් ආර්ය මහා සංඝරත්නේ ඒ කියන්නේ සියලුම ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවකයෝ වෙන්න පුළුවන් පැවිදි ශ්‍රාවකයෝ වෙන්න පුළුවන් ඒගොල්ලෝ ගැන විශ්වාසය තියන්න. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි විශ්වාසය තියාගෙන ඔය දීලා තියෙන කමඨාන වඩන්න. ඇයි මේ බොජ්ජංග සමවීම ගැන අපිට එහෙම තීන්දුව දෙන්න බැරි ශ්‍රාවක ඥානවලට ගැලපෙන්නේ නැහැ කියන්නේ දැන් බලන්න මේ මේවා එක චෛතසිකයක් බලන්න සතිය කියන එක දැන් මේ පින්වතුන්ටත් මේ බණ අහන්න උදව් වෙන ධම්මයක් තමයි සතිය සතිය කියන්නේ කුසල් පාක්ෂික චෛතසිකය දැන් අපිට මේ බණ අහන්න උදව් වෙන සතියේ තියෙන මට්ටම ගත්තොත් චෛතසික මට්ටම සතිපට්ඨාන කමඨානක් ප්‍රවුණ කිරීම තුළයි ඔය සතිය කියන එක සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංගිය කියන තුන් ආකාරයෙන් එකක පවතින්නේ. එහෙනම්
සාමාන්‍යයෙන් අපි සතිපට්ඨාන භාවනාවක් ප්‍රගුණ කරනකොට ඒ ශ්‍රාවකයාගේ භාවනාව හුඟක් දියුණු නම් එයාගේ සතියේ කමඨහනක් පවතින මොහොතක ආකාර හතරකින් එකක ඉන්න පුළුවන්. සතිය දෙන්න පුළුවන් එක්කෝ චෛතසික මට්ටමේ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්ද්‍රිය මට්ටමේ තියෙන්නත් පුළුවන්. සති ඉන්ද්‍රිය විදියට. බල මට්ටමේ තියෙන්නත් පුළුවන්. සති බලයේ විදියට. බොජ්ජංග මට්ටමේ තියෙන්නත් පුළුවන්. සති සම්බොජ්ජංගය එතකොට. එතකොට ওই විදියට හැසිරෙන්න පුළුවන් ප්‍රධාන චෛතසික තියෙනවා අපිට හතරක්. ඒ කියන්නේ චෛතසික මට්ටමේ බල ඉන්ද්‍රිය මට්ටමේ බල මට්ටමේ බොජ්ජංග මට්ටමේ තියෙන්න පුළුවන් චෛතසික හතර තමයි සතිය විරිය සමාධිය ප්‍රඥා. මේ හතරටම ඔය හතර ආකාරයෙන් ඉන්න පුළුවන් භාවනාව තුළ. ආගවන් නැතුව මේ සමාන වෙන්නේ නැහැ. කොච්චර හරි වෙනස් වෙනවා මේ. මේ හතරෙන් එකක ඉන්න පුළුවන්. එතකොට දැන් අර පස්සද්ධිය කියන එක වුණත් ප්‍රීතිය කියන එක තියෙනවා කුසල් පාක්ෂිකවත් ඇවිදින් තියෙන්න පුළුවන්. එතකොට ප්‍රීති සම්බොජ්ජංගය නෙමෙයි. දැන් මම භාවනා කරා සතියක් භාවනා කරා කියලා සතුටු වෙනවා. භාවනා කරන්නේ නැති වෙලාවේ. එතන ඒ සතුටු තුලත් රිත පිනායමක් තියෙනවා. ප්‍රීතිය. නමුත් ඒක ධ්‍යාන ප්‍රීති කියන ධ්‍යානංගෙත් නෙමෙයි ප්‍රීති සම්බොජ්ජංගයක් නෙමෙයි. ප්‍රීති සම්බොජ්ජංගය ලැබෙනවන ලැබෙන්නේ භවනා කරන වෙලාවේ. කමඨහනක් වැඩෙන වෙලාවේ. කමඨහන වැඩෙන ඕනම වෙලාවක. පහු වෙනකොට ඕනම වෙලාවක වෙන්න පුළුවන්. මුලින්නම් සක්මන් කරන වෙලාවේ. දියුණු වෙන්න ධාතු ගුණ ප්‍රකට වෙලා ඒවා තියුණු වෙලා අර හරක වගේ වැඩ කරන්න ඇවිදින්න වගේ කියන මට්ටමේදී සමහර විට මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන ගුණේ එන්න පුළුවන් හන්දි නැමෙන වෙලාවල් වල. මොකද ඉරියාපත කමඨහනක් මේ අපි කියන්නේ. ඉරියාපත පබ්බේ තියෙන කමඨහන. ඒකයි අර හරක වගේ වැඩ කරන්න ඇවිදින්න කියන්නේ. මේ මට්ටමට හැදෙන්න ඕනේ. කාලයක් යන්න ඕනේ. නැතු මේ එක පාට කරා කියලා හරියන්නේ නැමේ මේවා. ඉතින් ඒ වගේ තැනකදී දැන් සමහර විට මේක දියුණු වෙලා බණහන වෙලාවකට එන්නත් පුළුවන්. එහෙනම් කයේ ධාතු ගුණ දියුම තීරෙන්න ඕනේ. ඒ බණ ඇහිමෙන් නෙවෙයි ප්‍රීතිය එන්නේ. එතකොට කය තේරීමේ. දැන් මෙන්න මේ වගේ මේ ප්‍රීතිය වගේ ඒවා බොජ්ජංග මට්ටමේදී එන්නත් පුළුවන්. රූපාවචර ස්වරූපයක නම් මෙතන එන්නේ නැහැ. නමුත් කුසල් ස්වරූපයෙන් එන්නත් පුළුවන්. භාවනා කරනකොට. ඒතකොට එතන දෙආකාරයක් තියෙනවා. පස්සද්ධියටත් එහෙම දෙආකාරයක් තියෙනවා. ඊළඟට ගත්තම උපේක්ඛා කියන එකටත් ඔහොම තියෙනවා. බොජ්ජංග මට්ටමට එන්නේ නැතුව උපේක්ඛා වේදනාව කුසල් පාක්ෂිකව එන කුසල් සිතක තියෙන්නත් පුළුවන්. ඉතින් මේවා හින්දා සංකීර්ණයි. දැන් සංකීර්ණ කියන්නේ මෙන්න මේ වගේ හිතන්න. මම උදාහරණයක් දීලා මේ බොජ්ජංග සමවීම කියන එක අපිට තීන්දු කරන්න කාටවත් බැරි වෙන හේතු කියන්නම්. නිකන් හතර වටේටම, ඒ කියන්නේ එක දිශාවකට නැතුව හැම දිශාවකටම පිළිවෙලක් නැතුව හුලං හමන තැනක සිලුදුලං එම හමනකොට ඒ වගේ එතකොට හුලඟ කැරකෙනවනේ. එහෙම හුලං හමන වෙලාවකේ එහෙම එක දිශාවකට නැතුව විවිධ දිශාවලට කොච්චර හරි මාරු වෙවි හුලං හමන වෙලාවක කොඩි හතක් තියෙනවා කියන්නේ. මේ කොඩි හත එකම දිශාවකට මේ කොඩි හත ඉල්ල වෙලා තියෙන අවස්ථාවක් ඉන්නේ හම්බෙන්නේ. ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. මොකද අපිට සති සම්බොජ්ජංගය තියෙන්න පුළුවන් කමටහන තුල වීරිය තියෙන්න පුළුවන් එක්කෝ බල මට්ටමේ එක්කෝ ඉන්ද්‍රිය මට්ටමේ නැත්නම් චෛතසික මට්ටමේ. එතකොට බොජ්ජංග තම නැහැ. ඇයි? වීරිය බොජ්ජංග නෙවෙයි තියෙන්නේ එක්කෝ ඊට පහළ මට්ටම. ඒක ප්‍රඥා අනික බොජ්ජංග හතම තියෙන්න පුළුවන් බොජ්ජංග මට්ටමේ ප්‍රඥාව තියෙන්න පුළුවන් බල මට්ටමේ. ධම්මවිජය බොජ්ජංගේ වෙලා නැහැ. නැත්නම් ප්‍රඥාව තියෙන්න පුළුවන් ඉන්ද්‍රිය මට්ටමේ. එහෙම නැත්නම් ප්‍රඥාව තියෙන්න පුළුවන් චෛතසික මට්ටමේ. මේ කමඨහන තුලම. ඒ සිත තුලම. එතකොට මොකද වෙන්නේ? බොජ්ජංග සමනය. ඉතින්
මේ හතක් එකිනෙකට වෙනස් ආකාර හතර ගානේ තියෙන්න පුළුවන් අවස්ථාවක මේ හත සමාන වෙනවා කියන එක කාටවත් ලේසියෙන් වෙලාව හොයන්න බෑ. ඒක නිසා මේ කමඨාන බහුලීකත කරන්න නැව අප්‍රමාදේත සම්බාදේත කියන බුද්ධ වචනේ එක මොහොතක් වහක දාන්න නැතුව කමඨාණෙම සතිය පවත් ගන්නද එහෙම පුරුදු වීම තුළ අහම්බෙන් වෙන්න පුළුවන් දෙයක් විදිහට පෙන්නනවා. එහෙම බොජ්ජංග සම වුණොත් මෙතෙක් වෙලා ඒ භාවනාවට උපකාරී වුණ අර ලෞකික සම්මාදිට්ඨිය ඒ බොජ්ජංග හත සම වෙන තැනදී හැරෙනවා ලෝකෝත්තර භාවයට. ඒතර ලෝකෝත්තර භාවයට හැරුණම තමයි ඒ 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයයි සම්මාදිට්ඨිය. එතකොට 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ හටගත්තොත් එයා ලෞකිකත්වයෙන් මාරුණා ලෝකෝත්තර භවයට. ආර්ය භාවයට හැරුණා. ඊට පස්සේ අර මහා චත්තාලිස සූත්‍රයේ පෙන්වන ආකාරයට එයාට ඒ මොහොතේ ඇති වෙන සංකල්පනා ලෞකික විදිහේ මට්ටම නෙමෙයි තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් බිහි වෙච්චා. සම්මා සංකප්ප එතකොට ඉස්සෙල්ල අපිට දැන් තියෙන සම්මා සංකප්ප ලෞකික සම්මාදිට්ඨියෙන් උපදෝපුවා. භාවනාවේ මුලින් තිබිච්ච සංකල්පනාව ලෞකික සම්මාදිට්ඨියෙන් බිහි කරපුවා. බොජ්ජංගාත සම වෙන මොහොතේදී ඇති වෙන සංකල්පනා තියද ඒවා ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් බිහි කරපුවා. එතකොට ඊට පස්සේ ඒ මට්ටමින් ඇති වෙන වාචා සම්මන්ත ආජීවාදී මේ අංග මේව ගත්තත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ. එතකොට ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගාට එතකොට අවසාන ගොනුවයි බෝධිපාක්ෂික ධර්මවල. ඉතින් කවුරුත් මතක තියාගන්න ඕනේ ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨි ලාභිය බිහි වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම කරුණු 29 සම්පූර්ණ වෙච්ච තැනකයි. මේ ගැන ඉගෙන ගන්න නැතුව හුඟක් අය විවිධ ක්‍රම වලින් සම්මාදිට්ඨිය ලබන්නේ යෑම ධර්මානුකූලව වැරදි. මොකද බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨිය ලැබෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 29 සම්පූර්ණ වෙච්ච තැනකදී බොජ්ජංගට සම වෙන්න ඕනේ. දැන් එතකොට හැමදාම තියෙන ගැටලුව තමයි වර්තමානයේ ඉන්නේ හුඟා අර දැනුමින් සංඥාව හරහා දැනුම හරහා ප්‍රඥාව නැහැ සංඥාව හරහා සත්‍ය හොයන තර්ක කරන්නේ කොහොමද? දැන් ඉස්සර හැම ශ්‍රාවකයාම රෝවාන් උනේ බණහලමයි මේ වගේ තර්ක කියනවා. රෝහන් උනේ වනහලා රෝහන් වෙන්න පුළුවන් කවුරු හරි කාට හරි. නමුත් රෝහන් වෙන මොහොතේ බොජ්ජංග 29ක් නම් වැඩිලා තියෙන්නේ. බොජ්ජංග ධර්ම 29ක් වැඩිලා තියෙන්නේ. එතකොට අපිට එන ගැටලු මොනවද? දැන් තර්කේන ආර සංඥාකාරයන්ට. සංඥා නිදානානි ප්‍රපංච සංඝා. මේ සංඥා අල්ලගෙන මේ තණ්හා වැටව ගහනවා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව. එතකොට කොහොමද වර්තමාන උපාසක උපාසිකාවන්ට තමන්ගේ සංඥාව නිදාන කරගෙන තණ්හාව වැටව ගන්න? එහෙනම් අහවලා බුදුහාමුදුරයන් කාලේ වනහල සෝවාන් වුණා. අහවල් දාතිය සෝවාන් වුණේ මං වගේ VIP උපාසිකාවකට බැරිද? එතකොට එන්න සංඥා නිදානේ ප්‍රපංච සංඛා බණ ඉගෙනගෙන බණම සර්පෙක් වෙනවා. ඒක ඇත්ත. බුදුහාමුදුරන්ගේ කාලේ වෙච්ච දේවල් වර්තමාන උපාසක උපාසිකාව බලාපොරොත්තු වෙන්න එපා. බුදුහාමුදුරු ඉදිරිපිට වෙච්ච දේවල් මේ ධර්මයේ බුදුහාමුදුරු නැති කාලේ සිදු වෙන්නේ නැහැ. මේ විදිහට වෙනස් වෙයි කියන්නේ බුදුහාමුදුරු දීලා තියෙන ඒවා වෙන්න පුළුවන් ක්‍රමී. බුදුහාමුදුරන්ගේ කාලේ මනහල සෝවාන් වෙච්ච අයත් ඉන්නවා, රහත් වෙච්ච අයත් ඉන්නවා. නමුත් ඒ සෝවාන් වෙච්ච අය බොජ්ජංග වඩලා තියෙනවා පෙර ශාසනයක. බෝධ්‍යංග සම වෙලා නැති එකයි මේ ඒ සාතනයේදී ආර්ය தත්ත්වයටපත් උන්නේ නැත්තේ. එහෙම රහත් වෙච්ච අයත් ඉන්නවා එක බණ අහලා. ඒ අය දිහා බලන්න. දාරුකීය තාපසය දිහා බලන්න.
සතිපට්ඨානෙ වැඩුවේ මේ පින්වතුන් වගේ පෙන්ෂන් ගියහමද නෑ සතිපට්ඨානෙ වල තියෙන්නේ පස්ස බුදුහාමුදුරන්ගේ කාලේ ඒ වගේ උපාසිකාවත් ඉඳලා තියෙනවා එන්න එහෙම මේ සතිපට්ඨානෙ වැඩිම තුල බොජ්ජංග සම වෙන්නේ නැතුව හෝ ඉන්ද්‍රිය ධර්ම දිනුනු වෙලා හෝ මොනෝහාරි වෙලා බොජ්ජංග සම වෙන්නේ පැල උගතර සම්මාදිටිය ලැබෙන්නේ ඒ තත්වයට නැතුව වැඩිත්‍ය අය හොයාගෙන හරි පහළ වෙන බුදුහාමුදුරුව උදව් කරා කියන එක නම් අපිට බණ පොතෙන් කියන්න පුළුවන් එහෙනම් මේ පින්වතුන්ට එක සතුටක් ඇති කරගන්න පුළුවන් අපි මේ සතිපට්ඨානිය වඩන අපිට බොජ්ජංග සම වුණාද නැද්ද කියලා හොයන එක ප්‍රශ්නයක් කියලා මං කිව්වා අපිට සතුටු වෙන්න පුළුවන් අපි මේ භාවනාව කරනවා හරිනම් අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ හරි අපි බේරගන්න මොකද ගෞතම හාමුදුරුවෝ එහෙම කරලා තිබ්බා ගෞතම බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා ඒකෙන් මේ සතිපට්ඨාන භාවනාවක් වැඩිම සමත භාවනාවක් වැඩිමට වැඩිය වැඩගත් වෙනවා තමන් කරන භාවනා ගැන එහෙම සතුටු වෙවි කරගෙන යන භාවනාව තවදුරටත් ඉදිරියට කරගන්න ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් බෝධිපාක්ෂික ධර්ම 37 පැහැදිලි කිරීම මේ අවතාවේ මේ දේශනාවෙන් අවසන් කරනවා අපි තව දේශනා තුනක් පමණ මේ මාසෙ තුලම කරන්න බලාපොරොත්තු වෙනවා නායක හාමුදුරුවෝත් එහෙම කිව්වා දැන් මේ දේශනාවලදී අර එක දෙයක් තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා සතිපට්ඨානේ ආනිසංස ගැන මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්ම කරුණු ටික නැවත පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම දැන් විවිධ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ මේ බොජ්ජංග වැඩිලා සම වෙලා නැතුව මේ සම වීමෙන් රහත් භාවයටපත් වෙනවා සම වෙලා සකදාගාමි තත්ත්වයටපත් වෙනවා සම වීමෙන් අනාගාමි තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම සෝවන් තත්ත්වයටපත් වෙනවා. දැන් මේ වගේ අවස්ථා එකක් හරි දෙකක් හරි අපි බලමු ධර්ම දේශනා අනුව බුදුහාමුදුරන්ගේ දේශනා අනුව ඒ හාමුදුරුවෝ මේ වන ගිහි අයට සම්බන්ධ වෙච්ච ඒවා හුඟක් හොයන්න අමාරුයි. නමුත් ගිහිවෝ ගැන තියෙනවා. ඒක ගාථාවකින් කරුණු හතරක් පැහැදිලි කරලා සෝවාන් වෙච්ච අය ඉන්නවා ගිහි අය. කාන්තාවත් ඉන්නවා. දැන් ඒවා ඔක්කොම පැහැදිලි කරන්න උවමනා නැහැ. පැහැදිලි කරන්න වෙලාවක් යනවා. නමුත් අපිට තියෙන්නේ මේ බහ කමටහන වඩාගෙන යෑමයි. දැන් මේ වගේ තත්ත්වයක් උඩ අපි ඊගව සතියේ එතකොට අනිත් ධර්ම කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් ධර්ම දේශනාව අදට අවසන් කරනවා. වෙනදා වගේම භාවනා කිරීම. මේ තර්කානුකූල ධර්ම කරුණු අහන්න එපා. මොකද හේතුව ඒව ඉවරයක් නැහැ. ධර්ම කරුණු කතා කරාට කොච්චරවත් ඉවර නැහැ. මේ එහෙම තර්කානුකූලව හොයන්න බෑ. ප්‍රායෝගිකව වෙනදා වගේම මොනවහරි තියෙනවා නම් කරගෙන යන භාවනාවේ ගැටලු ඒ සතිපට්ඨාන භාවනාවට අනුගතව තමන් කරගෙන යන භාවනාවට අනුගතව තියෙන ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඒ ගැටලු සාකච්ඡා කරන්න ටික වේලාවක් අපි යොදා ගන්නවා. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.